ඔව් එක වාක්‍යයක් තියෙනවා බුද්ධාගමෙන් හොඳම විවරණය කරපු බුද්ධඝෝත ආඳුරු විසුද්ධි මාර්ගයේ කම්මස්ස කාරකෝ නැත්ති විපාකස්සත වේදකෝ කියලා කර්ම කරන කෙනෙකුත් නැහැ විපාක විඳින කෙනෙකුත් නැහැ සුද්ධ ධම්මා පවත්තන්ති शुद्ध धर्म के कार संबंध धर्मता पावती हेतु संभार संभव हेतु प्रत्यान पटिच समुपादे कंडीशनल रेस्पॉन्स एक एक हेतु उड़ाई यम यम देवाल सिद्ध वेन्नी मे लोकेट के संकत लोके संकत लोके हेतु प्रत्युड ඇතිවන දේවල් එහෙම හේතුවක් ප්‍රත්‍යක් නිර්වාණේ නෑ ඒකට කියන්නේ අසංකත ධර්මයක් කියලා නිර්වාණය අජාතයි කියන්නේ ඒක ඉපදෙන්නේ අකතයි අභූතයි කියන්නේ සිද්ධ වෙන්නෙත් නෑ අකතයි කියන්නේ කරන්නෙත් නෑ අසංකතයි කියන්නේ සකස් කරන්නෙත් නෑ එතකොට ඒකයි මුල් ධර්මයේ ඊට වඩා වැදගත් දෙයක් කියනවා බුද්ධගත හාඳුරුව නිවන් මාගේ යනකොට කියනවා නිවනක් තියෙනවා දැන් නිවන් දැක කෙනෙක් මට පේන්නේ නැහැ මගක් තියෙනවා නිවන් දැකන මගේ යන කෙනෙක් පේන්නේ නැහැ අත්ති නිබ්බුති නිවනක් තියෙනවා න නිබ්බුතෝ නිවන් දැක්ක කෙනෙක් නැහැ මග්ග මත්ති මාර්ගයක් තියෙනවා ගමිකෝ නොවිජ්ජති ඒකේ ගමන් කරන කෙනෙක් නැහැ එයි ඒ මාර්ගයේ කෙලින්ම යන අවස්ථාව එළඹෙන්නේ සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය නැති වුණාම මමයේ මාගේ කියලා අපි බදාගෙන ඉන්න ගොඩක් ඒ ගොඩ නැති වුණාම සුබදා හොඳට තේරුම් ගන්න ඕනේ ඔය මමත්වයේ කියන එක මොනවද කියන්නේ අපේ කි අපතුල තියෙන මතක සටහන් සමුදාය දැන් ඔයා මෙතන ඉන්නකොට ඊයර අපේ අම්මා මේ අපේ තාත්තා මේ අපේ නැන්දා මේ අපේ මාමා ඒව සේරම මතක සටහන් තියෙනවනේ ඒ මතක ඒ මගේ කියලා කියන්නේ ඒ ඉන්න වස්තු නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ අපි බැඳිලා ඉන්නේ ඒ වටයි ඒ මම කියන හැඟීම උතුමේ දෙක කියන්නේ මට අවල් ස්කූල් ගිය මන් මම අවල් පුතා ලැබෙන්නේ මට මේ අවල් මහත්තයා බැඳි මම ඒ මතක තියෙනවනේ ඒ මතක තික තමා මම සුමේදයි කියලා කියන්නේ. නැතුව වෙන ගන්න කිසිම සුමේදෙක් නැහැ. ඒ මතක කියන්නේ මොකද මිත්‍යාවක්, මායාවක්, හීනයක්. ඒක දැන් දන්නවා අදහසක් වශයෙන්. අයිඩියා එකක් වශයෙන්. සාක්ෂාත් වෙන එකෙන් රියලයිසේෂන් එකක් වශයෙන් දැනෙන එකෙන් තමන්ටම දැනෙනවා. ඒ දැනිච්ච වෙලාවට මොකද වෙන්නේ? පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං ගතන කම්පති. ආහරි. ලෝක ධර්මයේ උඩේ ආයි පුදුනා එයා නැති වුණා දැන් එයා නැහැ ඒක ලෝක ධර්මයේ ඇති ගිය නුන ඇතුළවත් ඒව නැති කාලේ අතීතය වර්තමානයේ අදින්න බෑ කාලේ ඒක හරියාකාරව තීරුම් ගත්ත වෙලාවට ලොකුම නිවන ලැබෙන්නේ සුමීදට නෙවෙයි රොහාන්ට ආයිත් බෝනික්කු නලවන්න අවස්ථාවක් ඇති වෙන්නේ නෑ එයාගේ ඔළුවක එක්කම හැදුනා चिंतामय ज्ञाने अद्दकी पदन भावनामय ज्ञाने एक भावना कल अभूत कर प्रत्यक्ष कर කාල පත්‍යං වෙනකන් ඒක බෑනේ ධර්මයේ කියන එක තියෙන්නේ අහලා දැනගන්න දෙයක් නෙවෙයි පත්‍යං වෙන දෙයක් ඒ පත්‍යං වෙන්නේ සංවේදී පුද්ගලයන්ට වේදි තබ්බෝ විඤ්ඤූහිති කියන්නේ පච්චත්තං පච්චත්තං කියන්නේ අත්ත කියන්නේ තමන්ට පත්‍යං වෙනවා කොහොම හරිද ඥානවන්තයන්ට නෙවෙයි මං ධර්මයේ දන්නවා කියන්නේ ඇට නෙවෙයි
මගේ රොහාන් මහ අහිංසක මිනිස්සෙක් කියලා පොඩි ළමෙක් වගේ අන්‍යයාගේ අහිංසක ළමා මනසක් තියෙන කෙනෙකුට මානෙ නැති රහත් වෙනකොටනේ ඒ මානෙ අඩු වෙච්ච කෙනෙකුට ඒක දැනන්නේ අන්න ඒ කෙනා සංවේදී ඒ සංවේදී භාවයේ නිසානේ ඔළුවේ කක්කම හැදිච්ච එක නේ දා ගන්න ඕනේ යාට කරදර කරන්න ඕනේ කියලා හිතන්නේ සෙන්සිටිව්නේ ඒ සංවේදී භාවයේට ඉහෙල කිසිම ගුදරම්යක් අපේ හිතේ පහළ වෙන්නේ මෛත්‍රී කියන්නේ කරුණාව කියන්නේ ඒ සංවේදී භාවය ඒ සංවේදී භාවය වැඩි හින්දානේ මේ මහා කරදරයක් කරලා තියෙන්නේ විනිහාලට ඕන කෙනෙක්ගේ බර කර ගන්නවා ඈ යුක්ති ධර්ම ඉෂ්ට කරනවා අයුක්තිය පෙන්නන්න බෑ වැරද්ද පින් සංවේදී භාවයේ නිසා මම කියන්නේ දැන් මම දැකලා තියෙන මුළු ජීවිතේම මේ මහිලා කරන්නේ ගොංකම් කියලා අනුන්ගේ බර කර තියාගෙන ඉන්න එක ඒ මොකද කරන්නේ සංවේදී භාවය නිසා ඒසා සංවේදී භාවයේ තියෙනවා නම් මේ කියන දේවල් තමන්ට පත්‍යම් වෙනවා අපි කන කෑම අප බවට පත් වෙනවා වගේ ඒ ධර්මයේ තමා බවට පත් වෙනවා එහෙනම් මුලින් කිව්වා ඒක ටිකෙන් ටික මොහොතින් මොහොත තෝක තෝකම් කනේ කනේ දැන් එදා ගිය මාසේ දැක්ක මූන්ට වඩා සුමේදාගේ ඉතා ප්‍රසන්න ස්වරූපය අද ඒ අද එදා හැසිරෙන්නේ නිකන් අර හැරමිටියකින් යන්න ඉන්න නාකි ගෑණියෙක් වගේ අද නිකන් මහා දඟකාර පොඩි කෙල්ලෙක් වගේ ආපුලා හැඬ දුවනවා මෙහාට පනිනවා ඈ ඔව් මම කල්පනා කළා මේ මෙයාට මේ ශක්තිය ඇති වෙන්නේ කොහොමද කියලා ඒ ශක්තිය ඇති වෙන්නේ කොහොමද කියන්නම් ප්‍රාණාති පාතයෙන් වැළකීමින්ද මොකද්ද ප්‍රාණාති පාතය කියන්නේ අපේ තියෙනනේ මේ බයෝමෙන්ටල් කායික මානසික ශක්තිය තමයි ප්‍රාණය කියලා මේ අපේ පණ තියෙනවානේ ඒ පණ අති කියන්නේ ප්‍රමාණයට වඩා පාවිච්චි කිරීමෙන් අපිව වැඩියෙන් පාවිච්චි කරන මොකින්ද මොලේ හිතන්න ගිහිල්ලා ඒ කියන්නේ අර මොලේ නිවෙන්න නිදාගන්නේ බුදුහාඳුර බුදු වෙච්ච වෙලায় කියවන්නේ මට මොකක්ද උනේ කියලා පළින් නුදානේ විසංකාර ගතං චිත්තං සංකාර සිතිවිලි පහළ වෙන්නේ නැහැ ඇයි හිතන්නේ දෙයක් නැහැ මොනවාගෙන හිතන්නේද ඒ කියන්නේ මාස තුනේ වෙනකන් ලදරු වට තියෙන්නේ मतक सटा संभारे टिक मम के अम्मेल अम्मे मम वन क्या वन टिकेट हंगी ममते ඊට පස්සේ න්‍යාය කරන්නේ මම දුවනවා බබා හපන හැමිට කියන්නේ ඊට පස්සේනේ එතකොට මමත් ඒ ඒක වර්ධනය වෙන්නේ මොකද්ද පාඩම් උගන්න සුභ ධර්මයේ ඒ මමත්වයේ හින්දානේ අන්තිමට අපි සීරුව දුක් කරදර ගැහැට විඳින්නේ ඈ ඔව් ඒ එතකොට අර ඒක මහ කරදරයක් කියලා දැනගත්තාම ඒක බිම තියන්න හිතෙනවා බිම තියනවා නෙවෙයි ඒක හැලෙනවා धर्म मम दाने धर्म मनुष्यात्मक विद्याक प्रतिसंधि कुशल कर्म तिबुन මකද්ද අවසාන හිත ඈ අලෝභ අදෝස අමෝහ තත්වේකන දැන් නියත වශයෙන්ම මහිලාල්ගේ අවසාන හිත එයාට මතක් වෙන්නේ මං කරපු ගොංකා අනුන්ගේ බර උඩ හරි සන්තෝෂයක තියෙන්නේ ලෝභයක් ද්වේෂයක් මෝහයක් නැතුව ඒ කරන්න තියෙන්නේ අර හරි එතකොට අලෝභ අදෝස අමෝහ හිතකින් අවසාන චිත්තයේ තියෙන ෆ්‍රීකවන්සි එක මොකද්ද කම්පන තරංග ප්‍රමාණය අලෝභයි අදෝසයි අමෝහයි ඒකනේ හැරි ඇහිල්ල මව් කුසේ ගැබකට වදින්නේ ඒ ට්‍රාන්ස්මිෂන් එකනේ මේක රිසීව් සෙට් එකට එන්නේ ඒ ආහම ඒ අලෝභ අදෝස අමෝහ චිත්ත පරම්පරාව තමයි භවංග සූත්‍රයේ දිගටම ගමන් කරන්නේ පුංචි ළමයින්ගේ වැඩ කරන්නේ ඒ භවංග සූත්‍රයේ ලෝභයක් නැහැ ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ ඕන් දැක්කම හරි සංවේදී එහෙම පුංචි ළමයි ඒක ගමන් කරනවා
ඒ හිතට කියන්නේ ප්‍රභාසර මිදම් භික්කවේ චිත්තං කියන්නේ ප්‍රභාසරයි. හරි ආලෝකයි. පැහැදිලි ප්‍රභාසර කියලා කියන්නේ. කිසිම කිලුටක් නැහැ. නොකිලිට හිතක්. ආගන්තුකේන උපක්ඛිලේසේ පස්කිලිටෝ. මේ කෙලෙස් වලින් කිලුටු වෙන්නේ. දැන් මගේ බඩේ ඉන්නේ. ආ මට බඩේ කිනි. ආ මමයි මට බඩේ. අම්මහිල්. ආ එයා වෙන්නේ කෙනෙක්. එයා මට කිලි පොවන. එයා වෙන්නේ කෙනෙක්. මම වෙන්නේ කෙනෙක්. මේ මගේ අත. මේ බබා. එහෙමනේ කියන්නේ. බබා හපන. බබාගේ අම්මා බබාගේ තාත්තා එහෙමද කියන්නේ මමත් ඒ ටිකෙන් ටික එනවායි කෙලෙස් වර්ධනය වෙනවා ඒ කෙලෙස් වර්ධනය වීමත් තමයි මමත් වෙන්නේ දැන් ඒකට තේරෙනවානේ අපේ හිත බොහොම පිරිසිදු හිතක් තියෙන්නේ භාවනා කරනකොට මොකද වෙන්නේ අපේ උඩුහිත අර යටිහිතත් එක්ක සමගාමී පැරලල් වෙනවා හාමනයිස් වෙනවා පඨම ධානයේ ဒုတိය ධානයේ ඒවට කියන්නේ ලෝකෝත්තර චිත්ත. ඒ ධාන භාවනාවේදී හිත හිතන්නේ නැහැ. හිතනවා නම් ධානයේ කැඩෙනවා. ඒකෙදි සිත් වෙන්නේ මොකද? සතිපට්ඨානයේ සතිය පිහිටලා තියෙනවා සිහිය තියෙනවා. දැනෙනවා. දැනුණට හිතන්නේ නැහැ. ඒ හිතෙන් හිතවිලි සංකාරුලි ඉවත් වෙච්ච හිත තමයි ලෝකෝත්තර චිත්ත කියලා කියන්නේ. මාර්ගඵලත් එහෙමයි. ඒවා මේ සෝවන් ලෝකෝත්තර චිත්තය, සකදාගාමී ලෝකෝත්තර චිත්තය, අරහත් ලෝකෝත්තර චිත්තය. ඒවා ලෝකෝත්තර ඒවා සිතිවිලි පහළ නෙමෙයි අපේ හිතේ වෙන වැඩ දෙකක් තියෙනවා. සිත් පහළ වෙනවා ඒක નિરાයසින් ස්වභාවික සිද්ධ වෙන්නේ. සිතිවිලි කියන චින්තාවලියක් ඇති වෙනවා. ඒක අපි ආසාවෙන් අපේ මමත්වයේ අපේ මතක සටහන් පදනම් කරගෙන මම තමයි හිතන්නේ. මම නෙවෙයි සිත් පහළ කරන්නේ. සුභාධර්මී. රාජසිතක්කාරී, සෝවාන් සිතක්කාරී, සකදාගාම සිතක්කාරී, අනාගාම සිතක්කාරී, මාර්ගඵල සිතක්කාරී. ඒවැයි තියෙන මෙතන මොකද? ඒවා ක්‍රියාවල්, කර්ම නෙවෙයි. ක්‍රියාවේ තියෙන්නේ ඵලයක්. සෝතාපට්ටි ඵලය තියෙනවා. මාර්ගය කියන්නේ ඒකේ ක්‍රියාචිත්තය. ඵලය කියන්නේ ඒකේ ප්‍රතිඵලය. කර්මයක තියෙන විපාක විපාක විඳිනවා කර්මයි අරකයි අතර තියෙන වෙනස එක ඒකයි බුදුහාඳුරුව කණිමිත් සූත්‍රයේදී කිව්වේ අපි කරන කර්ම වර්ග දෙකක් තියෙනවා කුසල කර්ම අත්ත් කුසල් අනත්ත් කුසල් යා පිටුත් මේ මයිලාල් හිතුවත් මම මේ ගොංකම් කර කර අනුන්ගේ බර අදින්නේ මතු බුදු වෙන්නේ කියලා මිතුවත් එහෙම ඒක අකුසල සිතක් හොඳ වැඩක් තමයි ඒක අනත්ත් කුසලයක් කුසලයක් කියන්නේ ඒක හොඳ වැඩක් කිව්වට අර කිරි වලට පොඩ්ඩක් ගොම මිශ්‍ර වෙලා තියෙනවා මම මේ එක්ක මෛත්‍රී බුදුන් දකින මකර හිත බලාපොරොත්තුක් ඇතුළු කරොත් එහෙම ඒ નિરાයාසයෙන් ඒක කෙරෙනවනะ මේ නෝනන්ට වැසේ යන්න බෑ එහෙනම් මම කාර් එකෙන් ගෙදරට ගිහින් දානවා මේනෝරේ කන හැන්නේ කැස්පෙන්නේ මං ගියා ලිෆ්ට් එකක් දෙනවා කියලා හිතනකොට ඈ ඒක ආයසින් නිවෙන සිද්ධි નિરાයසින්නේ ආ අන්නිතු හිතෙන මමත් වෙන ඈ දැන් නිහාලට කේන්දරනකොට ඔයවරකම් කේන්ති ගන්නද නෑනේ ඔයාගේ චිත්තසුභය තියෙන මේක වැරදි මේක අයිත්‍ය මේක අසාධාරණයක් ඈ ඉතින් පිරිමික් වශයෙන් මට ඒක විසඳින්න බෑ මං ඒකට මක්කාර ක්‍රියා කරන්න අන්න response reaction එකක් තියෙනවා. දැන් මෙතන කියන්නේ reaction නැතුව response එක විතරක් තියෙනවා. ඒක fertilize කරන්නයි ඉන්නේ. ඒ වටේ ඉන්නේ ඒ හයි කැමතිනේ එහෙම ප්‍රයන්න. දැන් මෙතන ඒ fertilize කරන උගත් ගන්න. නිහාල් බොහොම ජනප්‍රිය ඕනෙකට උදා කරනවා, සින්දු කියන්නේ කියලා සින්දු කියනවා, গিitar ගහනකොත් গিitar ගහනවා ඈ. එයා jack of all trade master නන් ඕල්ම දෙයක් දන්න. ඕල්ම අංජන දුන්නත් ඒක ගැන දන්නවා. මේ ඒ මේ ඉරිසයන් මගේ දස්කම් වලට උම් කැමති මියා කොහොම හරි ටිකක් කන්ටෙම් කරා අපි ජීවත් වෙන්නේ එහෙම සමාජයක කොයි පොසිබල් නෑ නෑ ඒක නේ අපි ඒක තේරුම් ගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ මේ ඉරිසයාවෙන් තොර සමාජයක නෙවෙයි දැන් හිතන්න සුමේදා දැන් මේ මම කතා කරනකොට මෙච්චර හොඳ මහත්යෙක් ඔයා ආදරේ ඉන්නවයි කියලා දැක්කහම කී දෙනෙක් හිතිරි දුක යන නිමාත් මගේ මහත්යනන් එහෙම නෑර කියලා ඇතුලින් හිතෙනවනේ ඈ ඒ ඔය එහෙම හිතෙනවනේ දැන් අම්මල තාත්තෙන් නැන්දර මවට හරි සතුටක් මේ ජෝඩු බොමු හොඳින් සැපෙන් ඉන්නවයි කියලා
දැන් හොඳ ගියක් දොරක් නැති කෙනෙක් මෙතෙන්ට આવුත් මේ මීඩියා බැලුමයට සතුටක් ඇතිවෙනවද නැහැ දැන් මේ දුව මැරිලා වෙචරන් වැඩි කාලයක් ගිහිල්ලත් නැහැ දැන් මේ සුමේද මේ අපේ බණ අහලා හිටන් මේ ජොලියේ ඉන්නේ කෙල්ල වගේ ඉතින් ඒක දැක්කම තමයි මේ ඊර්ෂ්‍යා හිතෙනවනේ එනිසා මේ අපි ජීවත් වෙන්නේ අර විදිහ සමාජයක. ඒ සමාජයක අපි ජීවත් වෙනවා අපි මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වෙනු මොකද? යථා භූත ඥාන දස්සනේ. එයාගේ හැටි එහෙම. ඒකද අපි සංවේදී වෙන්න ඕන කොහොමද කියන්නම්? එයා ඒ ඊර්ෂ්‍යා කරන්නේ එයා විශාල චිත්ත පීඩාවක ඉන්න නිසා හනේ පව්. ඒ විදිහේ චිත්තයක් තමන් තුළ ඇතුළුනොත් මොකද වෙන්නේ? තමන්ගේ හිතේ තියෙන මෛත්‍රිය, කරුණාව, දයාව, ප්‍රීතිය. අරව ඇහිලා වදිනවද? ඈ? වදින්නේ නැහැ. ඇස්සහ ගත්තට දීබුබුලු දාන්නේ නැහැ මූණේ. ඇයි? ඒව ඇහිලා ඒ වෙන චැනල් එකේ තමන් ඉන්නේ. එයාගේ චැනල් එකේ නෙවෙයි. නිහාල්ගේ එහෙම කිව්වට නිහාල් ගැන විතරක් කිව්ව මම කිව්වට මොකද වෙනයි කිව්ව මට බනිනවා නිහාල් මට කවදාක බනින්නේ නැහැ මම ඒක රණ්ඩු වෙන්නේ නැහැ නේද මම එහෙම කියන්නේ අපි හැමෝම ගාව දෙවිවරුත් ඉන්නවා යක්කුත් ඉන්නවා අන්න අපි ඒක තේරගන්න අපි හැමෝම ගාව පෙරේතයෝත් ඉන්නවා තිරිසන්නුත් ඉන්නවා අපි සෝවාන් වෙනවා කියන්නේ ඒ හතර අපායන්ම මිදින චිත්ත ස්වરૂපය තියාගන්න එක පෙරේත අපාය කියන්නේ ලෝභකම නැතිකමෙන් පීඩා විඳින එක. මට නැහැනේ කියලා. හරියට තියෙනවා මට නැහැ. අසුර අපාය කියන්නේ කොච්චර තිබුණත් මදි. කොච්චර හම්බ කරත් මදි අසුරයා. උපමාවක් වශයෙන් දක්වන්නේ මේ ඉඳිකට මලක් වගේ උගුර පුංචිලු. කල් දේරමක් වගේ බඩ මුහුදු වැටෙන කොක්කෙන්නේ නැහැ. අතුප්ති කර කොච්චර තිබුණා මදියයි ඉන්නවනේ. ඉතින් අපේ හිතේ ඒ වෙලාවේ අසුරෙක් නේ එහම අපේ අතුප්තික ආසාවෙන් ඉන්නවනේ. තිරසන්න හැමතිස්සේ බයින් ඉන්න ඕ කුරුල්ලේ සතෙද්දී බලන්න කන්න බොන්න ගිය කොච්චර බයින්ද කියලා. අපි බයින් ඉන්නවනේ ඒ තත්ත්වේ. නේරයිගේ කියන්නේ අපි පිච්චි පිච්චි ඉන්නවනේ. එහෙනසා සුමේදා නියම සුමේදා කෙනෙක් වෙන්න නම් හැම මොහොතකම බලන්න ඕනේ මම මේ අපා හතරෙන් එහෙකට වැටලද කියලා. ඒ අපා හතරේ මිදිලා හිටියොත් කවදාකවත් එයා දුගතිකට යන්නේ නැහැ සුගතිකට යන්නේ. ඒකම ප්‍රථම ධානයේ වඩෙනවා නම් මං කියවනේ ඒක කරන කෙනෙක් නෑ කරන භාවනා කරන අයට කරනව නෙවෙයි ඒක වෙනවා භවතිකයන් සිද්ධ වෙනවා. ඒ මොකද ඒදි තියන්නේ පේනවයි කියන එක බලනව නෙවෙයි පේනවා හිත වැඩ කරන හැටි. ඒ දිහා බලා ඉන්නවා මොකුත් බලාපොරොත්තුවක් නැතුව. ඒ පළවෙනි ධානයේ පටන් ගන්න කොහොමද විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ධම්මේයි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියලා කියයි. විවිච්ඡේව කාමේ කාමෙන් වෙන් වෙලා මොනවද කාම කියන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අර තියෙනවනේ ඉමේජස් වගේක් චිත්‍රූප වගේක් ඒවට තියෙන බැඳීම දැන් ඒවා පින්තූරි ඒවා දැන් ගිහලා ඒවා අතීතයට ඇවිත්. ඒවා විසිද්ධ වෙලා ඉවරයි. ගියේදී ගියාද? ආන් විවිච්ඡේව කාමේ. එතකොට මොකද කියන්නේ විවිච්ඡේව අකුසලෙහි ධම්මේ. හිත සම්මා සංකප්ප කියන මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප. අර අකුසල්ලි මිදිලා. නික්ඛාම. අව්‍යාපාද සංකප්ප. ව්‍යාපාදේ හිත රත් වෙන්නේ නැහැ. ගිනි ගන්නේ නැහැ. අලුකකම හැදෙන්නේ නැහැ. අහිංසා සංකප්ප. අර රුහාන්ට පේන් කෙල එකක් දෙන්න තරමේ මේ ඔලුකකමක් හැදෙන්නේ නැහැ. පීඩාවක් හැදෙන්නේ නැහැ. ඒ මට්ටමේ හිත පැවතුන මොකද වෙන්නේ කියන්න. දිව්‍ය ලෝකනේ අන්තිම බ්‍රහ්ම ලෝකය යන ප්‍රථම අධ්‍යානි සවිතක්කන් නිමිති දැනෙනවා අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට සවිචාරං ඒවයි හිත පවතිනෝ විවේකජං හිතේ විවේකයක් තියෙනවා මොකද ලෝභයෙන් අදින්නෙත් නැහැ ද්වේෂෙන් තල්ලු කරන්නේ නැහැ කැමැත්තකුත් නැහැ
අකමැති කනේ ගැටෙන්නේත් නැහැ මුකුත් නැහැ ප්‍රාණ අතපාතයෙන් වැළ කියලා හිත පවතිනවා විවේකජම් පීති සුඛම ඒ විවේක නිසා හිතේ ප්‍රීති සුඛයක් තියෙනවා ඒක තමයි ප්‍රථම ඥානෙ ඒ ප්‍රථම ඥානෙ වැඩුවොත් බුදුහාඳුරු කියන පුද්ගල සූත්‍රවල කෙලිම යන්නේ බ්‍රහ්ම ලෝකයට ඒ බ්‍රහ්ම ලෝකයේ තියෙන බ්‍රහ්ම තලවල එක එක මට්ටම් තියෙනනේ පහළම තියෙන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්මයාගේ පිරිවර බ්‍රහ්ම ලෝකෙට ගිහින් ඉන්න පිරිවර ඉන්නවනේ ඒ දිව බ්‍රහ්මෙන් එන ඊළඟට ඊට මධ්‍යම පන්තිය තියෙන බ්‍රහ්ම පුරෝහිත එයාගේ මිනිස්ටර්ස්ලා පුරෝහිතයෝ ටික ඉන්න තැන ඒ ඒ ලෙවල් එක ඉහළම තලේ තමයි මහා බ්‍රහ්ම හින්දුආගමේ ප්‍රධානම බලාපොරොත්තුව මහා බ්‍රහ්මයාත් එක්ක එකතු වෙන්නේ බ්‍රහ්ම සහවිතාවේ බුදුහාම දුක මගේ ශ්‍රාවකයොත් නිවන් දැකේ නැත්නම් ඒ තත්ත්වයට යන්නේ ඒක අපිට කරන්න පුළුවන් භාවනා කරනවා කියලා මේ දරණ ගහගෙන නාගයෙක් වගේ ඉන්න ඕනේ නැහැ උයනකොට පිහිනකොට යනකොට කනකොට වැඩක් කරනකොට ජපක් අහනකොට බැනුම් අහනකොට හොඳක් අහනකොට සිහියෙන් ඉන්න එක ඒ සිහියෙන් ඉන්නේ කියන්නේ ඒකයි භාවනා විවේකද ඒකට කැමතිද නැ අකමැතිද නැ තල්ලු කරන්නේ නැ අදගන්න යන්නේ නැ දැන් මං හිතනවා අහලා ඊළඟ සාකච්ඡාවට එනකොට නිහාල් මාර්ගඵලයක් ලැබලා තියයි Could I just ask one question? All right. I mean, sorry, coming back. No, ඒක කමක් නැහැ. Now, when you refer to Nihal's anger, hey. You made a statement saying, as a man, he would kind of get annoyed and so forth. Yes. Right. Now, why as a man? I mean, what I'm saying, if something is wrong, yes. Why should he have any more anger as a man than, a woman would be able to express it? So I would say that it should be the same. This is very important. That means he should not be angry, but the reality is he gets angry. Yeah. Why he gets angry? He is not getting angry. His genetic heritage, his mental heritage with the samsara. He is subconscious. Oh, deep in the subconscious. Deep in the subconscious. Now, if you are worried about your anger, if you condemn it, that is wrong. But at the same time, look at anger as anger. Yeah, but it would be wrong for him to kind of think, okay, as a man, I should be able to express this. I mean, I would have thought, I don't think he's doing it deliberate. He would be doing it deliberate. As a man, you have the right to. You're too sensitive, that's right. Yeah. It's just involuntary, right? Involuntary, not voluntary. There's no chetana. Chetana ham bhikkhave kammam vadami. Oh, spontaneous. Spontaneous. But where you would have the argument between a woman and a man, the man could stand up and say, hold on a second, I'm a man and this is how I would react. I would say that is wrong. No, it is your ego. It is not your ego. Maybe. It is your ego saying, I'm a man. How do you get the ego? Your memories. I think correct way should be that it is manushya. It's sort of human, not a man or woman. That is what you actually meant, I thought. ඔව් මනුස්සය කියන්නේ මනස්ස උස්සානම් මනුස්සෝ කියලා විස්තර කරන එක තේරුම් ගන්න. මනුස්සය කියන්නේ කොහොමද කියලා. දැන් මනුස්සයෙකුට පුළුවන් පෙරේතෙක් වෙන්න මං කියන හිතේ. තිරසෙනෙක් වෙන්න පුළුවන්. යකෙක් වෙන්න පුළුවන්. දෙවියෙක් වෙන්න පුළුවන්. බ්‍රාහ්මෙක් වෙන්නත් පුළුවන්. බුදු කෙනෙක් වෙන්න පුළුවන්. පෙරේත භූතයන්ට ඕක බෑනේ. දිව්‍ය ලෝකෙන්නේ දෙවිවරුන්ට ඕක කරන්න බෑනේ. ඒ මොකද ඒගොල්ලන්ගේ කේස් එකේ තියෙන්නේ ඒ ලෙවල් එක විතරයි. ප්‍රේතයාගේ කේස් එකේ තියෙන ලෝභ ලෙවල් එක එයාට අලෝභ හිතක් ඇති වෙන ප්‍රේතාත්මෙන් මිදෙනවා. යක්ෂ කේස් එකේ තියෙන ද්වේෂ ලෙවල් එක ඒ ෆ්‍රීකවන්සි එකෙන් මිදුණොත් එයා යක්ෂ ආත්ම භාවයෙන් මිදෙනවා. දෙවියන්ට උනත් නරක හිතක් පහළ වුණොත් දිව්‍ය ආත්ම භාවයෙන් එහෙම චුත වෙලා වෙනවා. මනුස්සය එහෙම නෙවෙයිනේ. මේක ඉතාම උසස් මිමි. මන කියන්නේ මිමි. මෙෂර්මන්ට් මේ අස්සේ ඕනම මෙෂර්මන්ට් එකක් දාන්න පුළුවන් ඒ තරම් හොඳ කේස් එකක්. ඒකයි තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා බෝධිසත්වයේ මහා බෝධිසත්වයේ මිනිස්සෙක් වෙන්න මෙහාට ආවේ.
अरे बुद्धिवेन कर हपांका वीर अरे इंद्र को बेह मे केस तीन इतकटे अभी अभिमान अभी गाँव हम केस तीन एक समहार विलाट वायर मार वीड अभी तीन वायर गुड तीन पेरे वायर तीन पूरा मुझे आत्म तीरथन वायर तीन पूरा यक्ष वायर नाग वायर पिंबू वायर एव तीन पुलवा नरी वायर ऐ वायर कैली दाने मन है अरे अरे निहाज मंकी पोडक अरे मे यक्ष वायर का हिटी एनो थिंक इकान पोडक दाने प्रत्येक दार हदा गण पुलवा मुखद ये उपक्रम मंकी बुधवाधर होंद बुधवाधर होंद फायर ओल एंटी वायरस अरे ट्रांसमिशन सेट के फ्रीक्वेंसी की मैं आगे रिसीविंग सेट के थी ना मैं आगे ट्रांसमिशन सेट के फ्रीक्वेंसी अरे रिसीविंग सेट के तीन विद्यानुकूल वो इंजीनियर की रखनी आई होप द लेसन टैलेंट टैलेंट इफ यू डोंट लर्न दिस चिल्लपंत हाँ काल महापंत हाँ कथावा तीन कम गाता कटपाड़ कर मल्ली बट मे महानक हरियाणा गिदर गील बला अन्न कुहा अरे गेट टू गाट अंडाने उद्वान रही गाता कथा तीन अलुअत गाले वोल मुख दंडी अयुब मुन मे सा महान अये साधन मगे मई कुटी गावट एक्कर गंध कुटी गाड़ी मे अरे मे पड़पे उठे वाटे इधर बला निका राजू हरण राजू के सायंकन बल बल अंतिम दूनी असुमा श्राव के अंगे मनोमी विद्विज्ञा अगते बोट पात भावना कल नहीं तब सुवर्ण कारक सारीपुत हाँ गाव गी भावना गता सावित्र हाँ मत हतर आटे बिल्कुल भावना पुर्तगा कि प्रतिपल बुधवांधुड़ का मे मंदिर ने बेदी आटे हरियाणा बेत दी बुधवांधुड़ की नलुमक मावला नल दिया बला भावना करे नल पारे को मैं हाथ मुखद यह आत्म गणव स्वर्ण कारके लस्तर रत्न या ब्यूटी पे अरे पिलकल पे चूरदे चुलेपंत बुधवंत एक आत्मिक रजिक्वसें सूद पेना राजा पेन दाटी दम शरीर की अने अनात्मा बोध सिद्धवे निर्मल ध्यान पटाचार भावना कल रैनी दागा दीर्घति कीनो कखल होती टिकम टिकट दुर्गी वेल्ले नवतना गिला वेस्त तव टिकट दुर्गी गिला वेस्त तव टिकट गी तुंगी गवन गिला वेस्त अंतिम वायस अम्बल तातल मेरण तरुण वायस मगि स्वामी सहोदर सहोदरी मेरण बाल वायस मगि दरु मेरण दुखें हिटियानी मम्मी कखल होदेला निदागाने गि पहान नीव हम निदागाने अलवेन को भावना कला अंतिम तीर्थ भावना कला बेरवेला
මම පොඩ්ඩක් ඇලෙන්න ඕනේ කියලා හිතා මෙහෙම ඇලෙන්න එතකොට වාඩි වෙලත් නැහැ සම්පූර්ණයෙන් ඇලෙවෙලත් නැහැ හිටගෙනත් නැහැ විදින්නෙත් නැහැ කිසිම ඉරියව්වකට නැතුව රහත් වෙච්ච එකම හාඳුනු භාවනා කළා නේද මාරුපාලේ පයි කියලා කියන නෙවෙයි දාරුචිරිය එයා හිතයි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා දර වලින් හදාගත්ත කෝටුවල සූරකැඳෙන තිබෙක් කෙනා එයා දෙවික් කියවනේ ඔබ වහන්සේ රහතන් වහන්සේ ඉන්න අනුර මේ මේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා බුදුහාඳුරු ඇවිල්ලා හම්බ වෙනකොට මුනි දෙය බලුම් පිළිමි මට කරගන්න බැරි දෙයක් මුන් වහන්සේ කරගෙන තියෙනවා නිවිලානේ ඉතින් පස්සෙන් ගිහිල්ලා ඒ ඔබ වහන්සේට කියන්න බැරිද කෙටි මේ වහන්සේ ওই තත්ත්වයට පත් වෙන කොහොමද කියලා ඉතින් පිළිතුරු ගන්න වෙලා කරන්න බෑනේ නෑනේ මට දිග දේශන ඕනේ නෑ කෙටි කියන්නේ මොකද මම කොයිලා මෙරෙද්ද කියලා මට කියන්න බෑ කියලා दिट्टे दिट्ट मत्तं भविष्यति सुते सुत मत्तं भविष्यति विज्ञाते विज्ञात मत्तं भविष्यति रहत्तुरा हिटगणम मार्गफल में लबाग नहीं एक निसा एकेक है एकेक विधियते सिद्ध वे इतना चिंतने ऐति मत वेला तीन चिंतने के अंदर पुस्ताव लोभ लोभ ලෝභය කියන්නේ සිටිවිල්ල මට ආවලා ඕන මට ආවල් දේ ඕන මට ආවලා කසාද වඳින්න මට එංගරන්ත ඔයත් ලෝභ සිත් කියලා කියන්නේ ලෝභය කියන්නේ සිටිවිල්ල ද්වේෂය කියන්නේ සිටිවිල්ල මම අරකට කැමති නැහැ මම මේකට කැමති නැහැ ඒ ඒ සිටිවිල්ල ද්වේෂයක මොයි කියන්නේ මට මේක තේරෙන්නේ නැහැ ඒ සිටිවිල්ල හිතනකනේ ඒ කියන්නේ සක්කාය දිට්ඨි නෙමෙයි නේ සක්කාය දිට්ඨිය තියෙන්නේ ඒකෙන් තමයි. ඒ සක්කාය දිට්ඨිය නිසා තමයිනේ මට ඕනේ කියලා හිතන්නේ. මට එපයි කියලා හිතන්නේ. මට තේරෙන්නේ නැහැ කියලා හිතන්නේ අර සක්කාය. මම කියලා තියෙන එක කියන චිත්තය. ඔව් මම කියන එක කියන ඇති වෙන්නේ චිත්ත රූප ටිකක් ගොඩක් තියෙන මතක සටහන් ගොඩක් තියානේ. දැන් මම ඒ මතක සටහන් මොකක්වත් නැන්නා මගේ නමවත් මතක නැහැනේ. මෙයාගේ අම්මා තාත්තාවත් දුන්නරන්න බෑනේ. මේ බ්‍රේන් සිස් නැන්නා. මේ අතපය වැඩ කරන්න යන්නේ ඒ මරුණාම ඒ හાર્ඩ් ඩිස්ක් එකට පොඩි පොඩි ඩැමේජස් වුණාම රහත් වෙන්න මොකද වෙන්නේ කියන්නම් ඒ හાર્ඩ් ඩිස්ක් එකේ ඒ ඩේටා කියන දත්ත තැන්පත් කරගන්නේ එක extra විදිහක ටෙම්පරේචර් එකක් උඩ තාප මට්ටමක් උඩ ෆ්‍රීකවෙන්සි එකක් උඩ ඒ ෆ්‍රීකවෙන්සි එකම තියෙනවනේ අරව රිට්‍රීව් කරගන්න එහෙනම් මතක තටන් අවදි කරගන්න මාර්ග අලවල ධ්‍යාන වල සිද්ධියන මොකද අර රත් වීම බැහැගෙන යනවා ඒවා මෙහි තැන්පත් වෙලා තියෙනවා ඒ තැන්පත් වෙලා තිබුණට මතු වෙන්නේ නැහැ රිට්‍රීව් වෙන්නේ නැහැ එතකොට හිතන්නේ මතක සටහන් නැතුව අපිට හිතන්න පුළුවන් වචන නැතුව අපිට හිතන්න පුළුවන් ඒකෙන් සා සිටිවිලි කියලා කියන්නේ මමයේ මාගේ කියලා කියන අර මතක සටහන් ටිකේ සමුච්චිත ඵලයේ එකමතු කිමුලටි ඉෆෙක්ට් එක මම හිතනවා මම ඇලීම ගැටීම වැහිම ඒත් තුන නෑ ඇලෙනවා කියන්නේ හිතෙන්නේ කරන්නේ ඔය තමයි ගැටෙනවා කියන්නේ හිතෙන්නේ කරන්නේ ඇලීම් ගැටීම ඒව නරකයි කියන එකනේ මම කලින්ම කිව්වනේ මේ දේශනේදී අපේ ජීවිතයේ පවත්වාගෙන යෑමට අපිට ඇලීමක් ඕන ගැටීමක් ඕන හොඳ නරකක් ඕන මේක හොඳයි කියලා දැනගත්ත ඕන මේක නරකයි කියලා දැනගන්නත් ඕන අපි ජීවත් වෙන රහතන් වහන්සේ ලාවසෙන් ජීවත් වෙන හොඳ නෑ එතකොට ඇති වෙනද නැති වෙන පටිච්ච සම්පදාය අනේ ඒ ඇතිවීම නැතිවීම දැනුණා මොකද්ද කියන්න අන්න අපිට ඇති වෙන හැම දෙයක්ම නැති වෙනයි කියලා අපිට අහන්න ලැබෙනව කියවන්න ලැබෙනව ඊට පස්සේ අපි ඒ ගැන හිතනවානේ දැන් අර මං ගාථා කිව්වනේ මේ සිමේදා කියන මේ වචන තියෙන ගාථා ටික ලාභයක් ඇති වුණාට ඒක දිගට පවතින්නේ නැහෙනේ අනිත්‍යයි ඈ ඒක වෙනස් වෙනවානේ විපරිණාම ධම්මානේ දුක්ඛ කියන දූෂණනේ ලාභය හොඳත් නරකක් හැම දෙයක්ම අත්තාවරයි ඉතින් අපි අත්තාවර ලෝකේ ජීවත් වෙන එකෙන් යථාර්ථ අපි යථාර්ථවාදීන අපි නියම බෞද්ධයෝ මේක හැටි එහෙමයි කියන්නේ හැබැයි එකක් තියෙනවා ඒ නිවන් දකින මාර්ගයේ ඈ අපි ජීවත් වෙන මාර්ගයේ සමහර විට අපිට වැරදි කෙනෙක් කෙනෙක්ට කම්මුල් පාරක් ගහන්න එහෙම සිද්ධ වෙන්න පුළුවන් නේද? කීත් වෙන්න පුළුවන්. අපි හිතමු ප්‍රභාකරන් තව කලක් ලංකාවේ ජීවත් වුණාද ලංකාවේ තත්ත්වය මොකද්ද? ඒකනේ ප්‍රභාකරන් නැති කරපු එක නරකද්ද හොඳද්ද?
මේ අපි සැබෑ ජීවිතේදී ඒක නිසා මේ බුදුහාමුදුරගේ ධර්මයේ ගැන සාකච්ඡා කරන්න අපි ආවට අද ඉන්නවනේ දැන් ලංකාවේ ඉන්න හුඟා බුදුරු ඉන්නවා දැන් දකුණේ පහළලා ඉන්න මෛත්‍රී බුදු කියලා කෙනෙක් हरिश्चंद्र महत्या दुर्मे वार्टी बुदूर गाणा अब कीपदी लेडी होंगे गिया दिवी पे आंद्रीन दंगे विन पाट दागन दंगया सख दागा दंग इसलिया दखन क्या अनीत सख दागा अनागा मैं निकंगे मैं मैत्री बुद्धू मेला ඉතින් අන්න අන්නේ තත්වයේදී ලෙඩේ බෝ කර ගන්න එපා අපි මිනිස්සු ඈ අපි මන් ඒගොල්ලන් අහලා පන්සල් යන්නේ නැති අය නෑ පන්සල් කියන දේවල් අවුරුදු 2000 ගානක් තිස්සේ තිබිච්ච දේවල් ඒවා එහෙම තියෙන්න ඕනේ ඒවා හැටි ඒවා ප්‍රොජෙන ගන්න මිනිස්සු ඉන්නවා ඒ හොඳ උගත් අය ඈ හොඳ උගත් අය ඔව් හරි එහෙමනම් සුමේදා එහෙම ඔව් දැන් අපි තව ප්‍රශ්නක් තියෙනවද? තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ මේ භාවනා ගැන කියන මෛත්‍රී භාවනාව කරනවානේ. එතකොට මම සුවපත් වෙපා, මං භගවේ මගේ නෑදෑ සුවපත් වෙත්තා, සත්‍ය සුවපත් වෙත්තා කියලා. එතකොට මේකේ මම ඉනෝනේ. ඒකේ මම වුණාට ඒක ඒ සම්මා සංකල්පනේ. ඒක සම්මා සංකප්ප කියන්නේ ඒකේ ඒ මම සුවපත් වේවා කියලා කියන්නේ තේ මම කියන එක නෙවෙයි මේ ශාරීරික සුවපත් වෙන මොකද මේක මට තියෙන උපකරණේනේ පාවිච්චි කරන්න වාහනේනේ ඈ ඒ මට තියෙන වාහනේ හොඳින් තියෙනවා මම තමයි කාර් එක හොඳින් තියෙන වගේ ඒක හොඳින් වෙන්න මොකද අර ගොංකම් අනුන්ගේ බර උස්සන්න බෑනේ ඒ කාර් එක නරක් වුණොත් එහෙම ඒ හින්දා ඒ ඒ තත්වයට මේ ශරීරයට කරන සැලකිලි කරන්න පුළුවන් මෛත්‍රී හිතකින් ඒ වගේ අනුන් ගැන හිතන මෛත්‍රී සිවිල්ලෙක් ඒකේ ව්‍යාපාදේ නැහනේ විහිංසා චිත්තේ නැහනේ ඒවල මමත්වයේ කියන්නේ මම කියන කෙනෙක් ඉන්නවා වෙනා එක්කලා ඉන්නවා ඒක හොඳ සිතිවිල්ල ඒ හොඳ සිතිවිලි ඇති තියෙන පොඩ්ඩක් අර පුතග්ජන භාවය ගෑවිලා තියෙනවා අපි ඒක නරකයි කියන්නේ හොඳ නැහැ ඉස්සෙල්ලා බුදුහාඳුරෝ කියලා තියෙනවා මේ අත්‍යදත්තම් පරත්තේන බහුනාපි නහාපේ කියලා අනුන්ට හොඳ කරන්න ගිහිල්ලා තමන්ගේ හොඳ නැති කරගන්න එපා කියලා. තමන්ට උදව් වෙන්න එකම එක්කෙනා තමන් කියලා අත්තාහි අත්තුනෝ නාතෝ කියලා කියනවා. තමන්ට හොඳ කරගන්නේ නැති එක්කෙනා ගාව මෛත්‍රියක් නැහැ. තමන්ට මෛත්‍රිය නොකර කෙනෙකුට අනුන්ට මෛත්‍රිය කරන්න බෑ. ඒක නිසා මුලින්ම තමන් හෙදලා ඉන්න. ඒකනේ බුදුහාඳුරු කිව්වා. බුද්ධෝහම් බෝධයිසාමි. මං ඉස්සෙල්ලා බුදු වෙනවා. අන්න ඊට පස්සේ අනිත් අය බුදු කරනවා. संसार बांधने तिन्नोहं तारे मम इतर इतर करना संसारोगा महाभया ओ भयंकर संसार ओगे कुटे इतने तिबुन मम ने तो कह पेरपुरा यहा इन्नो ने ए मम नेतिवेन्ने नक्के लावे हत्ता बुद्ध मकर दुष्कर क्रिया कले मम बुद्धि टोने गिला नहीं दे चतुरंग समान नगत वीर බෝධියගා වාඩුණි මම බුදු වෙන්න කියලා නෙවෙයි මට දැන් වෙන කරන් දෙයක් නැහැ අත්තිකල මතාන ගුණත් වැරදුනා කාමසුගල කාණේ වැරදුනා මම බුදුනෙත් නැහැ දැන් මම පසක බාගකට යන්නෙත් නැහැ සෝදරාවගෙන සුදීද මේ පැත්තට යන්නෙත් නැහැ මට වෙන කරන් දෙයක් නැහැ මම මෙතන වාඩි වෙනා මගේ සම්මත ඇටනාර මෙතෙන්ට දිවිල ගියාවි කියලා බුදු වෙන්න තිබිච්ච ඕනකම එපා වුණා මම කියන එක නැති වුණා අර ආසාව නැති වුණා බුදු වුණා महलुआ दुख
ලෙඩු දැක්කා දුක් විඳින අය දැක්කා නේද රෝගී අය දැක්කා මැරිච්ච අය දැක්කා ඒ ලෝකේ පවතින ඉතින් කල්පනා කරා මේ දුක ඇති වෙනා මේක නැති වෙන්නේද කවදාද කියලා ඉතින් අන්තිමට එයා හොයාගෙන හොයාගෙන හැප්‍රියට හිතුණා මේ තීරණය ඇති වෙන්නේ ඉපදෙන හින්දානේ ඉපදීමත් නැති කරන්න පුළුවන් කමයක් නැද්ද ඒ මොකද එයා විද්‍යානුකූල හිතුවේ ලෝකේ තියෙන ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා ඉපදීම කියන එක ඇති වුණොත් ඒකත් නැති වෙන්න ඕනේ තර්කානුකූල හිතුවේ ඉතින් ඒක හේව්වා ඈ කිං සත්‍ය ගවීසි කියන தත්ත්වෙටපත් වෙන්නේ කිං කුසල ගවීසි කියලා ඒ හොයනකොට තමයි ඒක නෑ කිව්වේ බුදු වෙච්ච වෙලාවේ එයා බුදු වෙන්න කියලා තේරුවා නෑ පුබ්බේසු අනුත්තේසු ධම්මේසු චක්කුම්බුද පාදී මං දැක්ක ධර්මයක් අනේ මං කවදාකවත් එහෙම ධර්මයක් ගැන කාගින්වත් අහලා නැහැ පුබ්බේ කියන ඉස්සර අනුසි අහලා නැහැ ඒක අලුතින් පහළ වුනේ චක්කුම්බුද පාදී කිව්වේ ඒක නේ ඔව් චක්නේ චක්කුම්බුද පාදී කිව්වේ මේ මෙහෙම දැක්කයි කියලා ඒක නිසායි මහත්මයා කියන එක අදහස හරි බුදු වෙන දැගලුවා නෙවෙයි අපි අර කතා කියනකොට නෑ බුදු වෙන උත්සාහ කළයි කියලා කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකක් නේ ඒ කතාන්දර කාරණා කියන්නේ බුදුහාඳුරු කිව්වේ නැහැ මම බුදු වෙන උත්සාහ කළා කියලා මම මේ සත්‍යය හෙව්වා සත්‍ය ගෞරවශී සත්‍යයටයි පත් වෙන්නේ එහෙමනම් අපි තා පොඩි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ධර්මයට භාෂාවක් නැහැ කියනවා ආ ධර්මයට භාෂාවක් නැහැ දැන් නිවන කියන වචනේ පාවිච්චි කළාට නිර්වාණ ධර්මයට ඒ අපිනේ වචන දාගන්නේ වචන දාපු ගමම මොකද වෙන්නේ ඒක නිවනයි කියප ගම ඉට් බිකන්ස් ඇන් අයිඩියා කෙනෙක් නිවන නෑ නිවන තමන්ට දැනෙනවා නම් අන්න නිවන දැනෙනවා එතකොට එතන නිවන තියෙන දැන් තමන්ට කේන්ති ගියා මේක ද්වේෂය නෙන්නම් මේක කේන්තිය මේක කෝපය කියලා නම දාපු ගම අන්න මතකතරන් එනවා අන්න ඇත්ත පේන්නේ නෑ ඒ හින්දා නම දාන්න නැතුව කේන්ති දිහා බලන්න ඕනේ බුදුහාමුදුරු කාලේ බුදුහාමුදුරු බන්දේසුවේ මේ මගද භාෂාවෙන් නේද මගද භාෂාවෙන් අනේ ඒ කාලේ මගද රාජ්‍යයේ යුනේ ඒ කාලේ තියෙන භාෂාවනේ පාවිච්චි කළේ ඒ භාෂාව පාවිච්චි කළාට ඒ භාෂාවෙන් බුදුහාමුදුරු අදහස් කළේ මොනවද කියලා දන්නේ නෑනේ ඈ දැන් අපිට පුළුවන් මේ කුණු ලොරියක කුණු අයික කළා ඒකට මල් දාන්න ඉතින් මල් ලොරියක්නේ ඉතින් ඒ වගේ මේ සාමාන්‍ය ජීවිතයේදී ලෞකික ජීවිතයේදී මේ පාවිච්චි කරපු භාෂා පාවිච්චි කරලා ලෝකෝත්තර දෙයක් කියන්නේ. එතකොට ඒක ලෝකෝත්තර ධර්මයක් වුණා. අපි මේ ධර්මය කියන්නේ වචන වලට හා අදහස් වලට මිසක් ධර්මයට නෙවෙයිනේ. ධර්ම කියන්නේ වචනයක් නෙවෙයි. අදහසක් නෙවෙයි. නිවන් දැක්කයි රහත්ුණයි කියන දෙකක්ද? එකයි. නිවන් දැක්ින්නේ නැතුව රහත් වෙන්නත් බෑ. රාත් වෙන්නේ නැතුව නිවන් දකින්නත් බෑ එකම කාසියක දෙපැත්ත වගේ රාත් වීමත් එක්කම නිවන් දැකීමත් තියෙනවා නිවන් දැකීමත් එක්කම රාත් වෙන ඒක අතර කාල වේදයක් නේ ඒක අකාලික වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ නිවන් දැක්කයි කියලා නේ කියන්නේ නේද ඒ අපි පාවිච්චි කරන වචනේ බුදුහාමුදුරුවෝ නිවන් දැක්කයි කිව්වම එතන මමත්වයක් තියෙනවා නිවන කියලා වෙන එකක් තියෙනවානේ දැන් මම මට කියන්න පුළුවන් මං අද උදේ මේ රෝහණ දැක්කයි කියලා හිතා ඈ තුමිදව දැක්කයි කියලා මට කියන්න බලන් ආපේ වෙලා. එහෙම නිවන දකින්න පුළුවන් කමක් නැහැ නේ. අපි පිට තියෙන දෙයක් නැහැනේ. ඒකයි කියන්නේ ඒක සාක්ෂාත් විය යුතු කියලා, ඩයිජෙස්ට් විය යුතු කියලා තමන් ඒ බවට පත් වෙන්න ඕනේ. ආහාර ගත්තාම තමන් ආහාර බවට පත් වෙන්න අපි ලී දහන බවට පත් වෙන නිය. අන්න එතකොට පත් යන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන දැක්කයි කියන්නේ එච්චර අවුරුදු හතක් දුෂ්කරක්‍රියා කරලා නිවන දැක්කයි කියනවා. මොකක් නිසාද මම අන්තිම විවරණය ගත්තේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන්. අර මානවක එක් වෙලා ඉඳලා හිටන්. මොන මානවකයාද? නෑ නෑ. ජෝතිපාල මානවකයා වෙලා. ඈ එයාට හිටියන යාළුවෙක් ගටිකාරය කියලා අඩු කුලයක ඉන්නේ. මෙයා උසස් කුලයක කෙනෙක් නේ. ඉතින් ගටිකාරය මේ බුදුහාඳුරන්ගේ හොඳම යාළුවෙක් නේ. ඉතින් මෙයාට කිව්වා යම් බලහන්න කියලා මොන බුද්ධ කෙනෙක්ද මොකෙක්ද? ඈ මොබුදු හිතත් තියෙන බැන බැන හිටියනේ
අර අපහාස කළ නිසායි මම හත් අවුරුද්දක් දුෂ්කරයි ඒ කර්මයක් ගෙව්වේ සමහරට හේතු සම්පත් තියෙනවා යන්තම් බණ හපකම එක එකනාගේ හේතු සම්පත් උඩ නෑ දියුණු කරගන්න උඩ මවත්වයේ තියෙන චිත්ත ශක්තිය දියුණු වීම දියුණුලා තිබීමට තමා මෝර ගහක මල් පිපෙන්නේ ඒ ගහ ඒ නියම වයසට මෝරලා තියෙන්න ඕනේ මේරුවට මදිනේ ඈ දැන් ඔය චිරිගස්සල් මල් පිපෙන්නේ මේ මාර්තු අප්‍රිල් විතර වෙනවනේ ඈ ඩෙෆිනිල්ස් එන්න අඩුගානේ පෙබරවාරියත් එන්න ඕනේ ඒක සුභාදාරම වෙන්නේ ඒක අත්වාරම තියෙනවා අත්වාරම නෙවෙයි ඒක නියම කාලෙන් සිද්ධ වෙන එක මං කිව්වේ නිවන් දකින්නවත් රහත් වෙන්නවත් මාර්ගඵල ලබන්නවත් උත්සාහ කිරීම මම දන්න විදිහට මට පේන විදිහට මෝඩකමක් කියලා. ඇයි? එතන තියෙනවා මේ ඉන්න තත්වයට අකමැත් වෙන විදිහ ද්වේෂය තියෙනවා. අර හිතින්ම වාගත් තත්වයට කැමැත් වෙන විදිහ ලෝභය තියෙනවා. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ නිවන්නේ කියන්නේ. ඉග්නෝර. මෝහය ඉග්නෝරන්ස්. ඉතින් ලෝභ දෝෂ මෝහ වර්ධනය කර කර නිවන් දකින්න පුළුවන් කියලා හිතනවාද? ඒක නිසා මේ ඒ වෙලාවට කරන් තියෙන දේ කරන්න. දැන් මොකද කරන් තියෙන්නේ මේ දට මේ හැමෝටම කන්න බොන්න දෙන එකනේ ඈ ඒකේ අනිවාර්යයි ඒකෙන් ඈ සමාජයේ අනිවාර්යයි නෑ නෑ දැන්ටම යා නිවිලා ඉස්සර හිටපු ගිනිගත් සුමේදා නෙවෙයි අද ධර්ම සාකච්ඡායෙන් පස්සේ මට පේන මොන විශාල වෙනසක් ඈ එහෙනම් අපි සුමේදාගේ සංග්‍රහයට සහභාගී වෙමු